අයිබෝවන් ඉතින් ඔන්න අදත් ලේඩිස් ෆස්ට් එක හොයා දන්න කියන ආදරය කරන ඇත්තටම තරුවක් ඇවිල්ලා ඉනවා හිරු ස්ටාර් සීසන් 3 අතරේ හැමෝගේම ආදරය දිනාගත්ත යෂිකා ඔන්න අද මාත් එක්ක ඉන අයිබෝවන් ඉතින් ගොඩක් ආදරෙන් ඔන්න ලේඩිස් ෆස්ට් ප්‍රෝග්‍රෑම් එකට යෂිකා මං ඔයාව පී ගන්නවා යෂිකා කියන්නේ ඇත්තරම පොළොවේ පය ගහලා ඉන්න මං ගැන එහෙම මම්ම කියාගන්න ගන්නේ නැහැ තියෙනවා අපි අර තමන් ගැන දන්නේ තමන්නේ එහෙනම් අපි කියමු යෂිකා කියන්නේ පොළොවේ පය ගහලා ඉන්න ඉක්මනට උණු වෙන හිතක් තියෙන කෙනෙක් අර ඉක්මනට උණු වෙන හිතක් තියෙනවා කෝවනේ යෂිකා ඒ ඉක්මනට උණු වෙන හිතක් තියෙන එක සමහරවිට ජීවිතේ කරදරයක් නෙවෙයි ඇත්තටම එහෙම වෙනවා ඒ වුණත් කරදර වෙච්ච අවස්ථා සෑහෙන තියෙනවා ඒ වුණාට එහෙම වෙන දෙයක් වුණාට පස්සේ කෙනෙකුට අපිට එහෙම අහක බලාගෙන යන්න බෑ ඒක තමයි ඇත්ත කතාව ඒක තමයි යෂිකාගේ ඇත්ත කතාව ඉතින් යෂිකා දැන් මුලින්ම මම අහන ප්‍රශ්නේ තමයි අපි ගොසිප් ගැන සාමාන්‍ය අපේ ප්‍රෝග්‍රෑම් එකේ කතා කරන්නේ ගොසිප් කියන දේවල් පිරිමින්ට සාපේක්ෂව ගැහැණුන්ට වැඩි දැන් සෝෂල් මීඩියා වලින් තමයි ගොඩක්ම ගොසිප් සම්බන්ධව දේවල් තියෙන්නේ දැන් අපි හිතමු සමහරලාට යෂිකා කියන්නේ කවුද යෂිකාගේ සම්පූර්ණ නමවත් දන්නේ නැති කටිය සමහරලාට මේ ලොකු ගොසිප් එකක් හදලා ටග් ගාලා සෝෂල් මීඩියා එකේ දාන සමහරට අපි හිතමු ෆොටෝ එකක් දාලා හරි වීඩියෝ එකක් හරි දාලා ටග් ගාලා ෂෙයා වෙලා නොදන්න කට්ටිය ගොඩක් කතා ගොතල අර කපුටු පිහට්ටි කතාව වගේ. ඉතින් මේ ගොසිප් වලට මොනවද ඔයාලට කියන්න තියෙන්නේ? මම හිතන්නේ මෙහෙමයි. මම හිතන්නේ ගොසිප් කියන්නේ ඇත්තටම ගොසිප් නිර්මාණය කරන්නේ ෆේක් අය. මොකද ගොසිප් මම බලලා තියෙනවා මට එහෙම ලොකුවට ගොසිප් හැදෙලා නැහැ. උනාලට ගොඩක් කාන්තාවන්ට තමයි ගොසිප් හැදෙන්නේ. ඉතින් ගොසිප් ප්‍රදර්ශනය කරන්නේ ෆේක්. ඒ කියන්නේ මූණ හංගගෙන තමයි. ඒ කියන්නේ ඉස්සරහට මූණින් ඉන්නේ නැහැ කවුරුත්. එන්න ඇවිල්ලා එහෙම කියන්න නැහැ. මොකද ඒක ඇත්ත නෙමෙයිනේ. ඒක කාන්තාවකට එහෙම කරන එක ඇත්තටම අපරාධයි. මොකද යාට අම්මා කෙනෙක් සහෝදරියක් ඉන්නවා. ඒගොල්ලන්ට එහෙම දෙයක් වුණා. ඒ අවස්ථාවට ඒගොල්ලන්ට මූණ දෙන්නොත් යාට තේරෙයි මේක කොච්චර මේ අමාරුද කියලාද කියලා. ඉතින් මේ යෂිකාට දැන් සාමාන්‍යයෙන් ජීවිතයේ වගේ අවස්ථාවලට මූණ දෙන්න ලැබෙන මොකද තියෙනවද හිරුස්ටා ගත්තට පස්සේ හිරුස්ටා එක හරහා සමහරවිට අර ප්‍රෝග්‍රෑම් එකට සාපේක්ෂව මිනිසුන්ට මඩ ගහනවනේ. ඒ වගේ මඩ වැඩිලා තියෙනවද? ඒ වගේ ලොකු මඩ ප්‍රහාර මට වැදිලා නැහැ. ඒ වුණත් පෞද්ගලිකව ප්‍රසිද්ධ නැති වුණත් ප්‍රසිද්ධියේ නැති වුණත් එහෙම පොඩි පොඩි දේවල් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවට මම ෆේස් කරලා තියෙනවා. මම සාමාන්‍යයෙන් ඒවට මුණ දෙන්නේ හරි වෙනස් විදියට. ඒ කියන්නේ මම මගේ Facebook account එකේවත් කාටවත් දැනලා post එකක්වත් දාන්නේ නැහැ. මම තරහ කට්ටිය මාත් එක්ක ඉන්නවා තරම්. ඒ වුණාට මම දන්න මම කරන්නේ නැහැ කියලා වැරදි වැඩක්. ඒ නිසා මම ඒවට ලස්සන ෆේස් කරනවා. මොකද මේ කලබල වෙන්නේ නැහැ මම. කලබල වෙන්නේ නැහැ. ගලක් ගහුවොත් ඒ ගල් අරගෙන ලස්සනට ගෙයක් හදනවා. දැන් ගෙයක් හදලා තියෙන්නේ. ඒක මේ දවස් හදාගෙන යන ගමන් තියෙන්නේ. එතකොට යෂිකා දැන් ලංකාව ගත්තාම තාමත් සංස්කෘතිය අපි ගත්තොත් දැන් හට්ටියකට ලංකාවේ සංස්කෘතිය වෙනස් වෙලා දැන් කාන්තාවකට හරි නිදහස තියෙනවා. හැබැයි මන් දන්න විදිහට හවස 6න් පස්සේ ගෑන් ළමයෙක්ට පාරේ බහලා යන්න බෑ තනියම. එතකොට ගෑන් ළමයෙක්ට නිදහසේ ජීවත් වෙන්න බෑ නිදහසේ ඇඳුමක් අඳින්න බෑ මේ ඇත්ත කතාව. ලංකාව වෙනස් වෙලා සංස්කෘතිය වෙනස් වෙලා කියලා කිව්වට තාමත් මම දකින්නේ ඒ හිටපු තැන්වලමයි ඉන්නේ. මොකක්ද ඔයාලට ඒ ගැන කියන්න තියෙන්නේ? මං හිතන්නේ මිනිස්සු මගේ කතාවට එකඟද? අනිවාර්යෙන්. එකඟයි. මොකද මේක ලංකාවේ තමයි මේක වැඩිපුරම තියෙන්නේ. ලංකාවේ ප්‍රශ්නයක් තියෙනවා. මේක මිනිස්සු හිතන විදිහ වැරද්දක්. මම හිතන්නේ මේක හිතන විදිහ වැරද්දක්. මේ අපි ගෑන් ළමයෙක් ක්ලාස් එකට ගිහිල්ලා ගොඩක් සමහරවිට දැන් ගොඩක්ම ක්ලාස් 6 7කන් තියෙනවා. 7 8. ඉතින් ළමයි තනියම බස් එකක ඇත්තම රැවෙලා යන්න බෑ. එහෙම තත්ත්වයක් තියෙනවා. ඉතින් මම හිතනවා මේක වෙනස් වෙන්න ඕන. වෙනස් වෙන්න ඕන අනිවාර්යයෙන්ම. මොකද කාන්තාවන්ට අපි සමාජ කාන්තාවන් සමාජිතියක් තියෙනවා. අපිට නිදහස තියෙන්න ඕන. ලංකාවේ සමාජිතිය කියන එක තියෙනවද? ඔව්. ලංකාවේ සමාජිතිය තියෙනක මම දැන්
මට හිතන්න බෑ එහෙම තියෙනවා කියලා හිතන්න බෑ මොකද ඇති වෙන ප්‍රශ්නත් එක්ක අහන නිවුස් එක්ක ඒක ඇත්තම සෝජනීයයි ලංකාව දාලා යන තරම් හිතනවා ඇත්තම ඒ කියන්නේ යශිකත් ලංකාව දාලා යන හිතලා තියෙන්නේ ඇත්තම හිතලා තියෙන්නේ සම අයිතිය ගැන කතා කරන්න ගත්තට පස්සේ යශිකා දැන් ඔය තියෙනවානේ ෆැමිලි ලයිෆ් එක අපි ගමු ෆැමිලි ලයිෆ් එක ගත්තට පස්සේ සාමාන්‍ය ඔය සම අයිතිය කියන දැන් ඇත්තටම ලංකාවේ හරි අඩු පිරිමියා තමයි ගෘහමූලිකා වෙන්නම ඕනේ ඒක තමයි සමාජ මතය පිරිමියා ගෘහමූලිකා නැවී අපිටම මේ ගෘහමූලිකා කියන දේ දෙන්න ඕනේ ගෑනු කෙනා ඊට සාපේක්ෂව හරි ගෙදර දොරේ වැඩක් කළා අපිටම ඡන්ද නාම ලේඛනයේ හරි මුලින්ම තමන්ගේ ගෙදර ඉන්න ගෑනු කෙනාගේ නම දැම්මොත් සාමහ ප්‍රශ්නයක් තා පිරිමියාට ඉස්සර වෙන්න යන එහෙම වෙන්න බෑ පිරිමියා තමයි අංක 1 එහෙම වෙන්න ඕනද? පිරිමි අංක එක වෙන්න ඕනද ඕනම තැනක? එහෙම වෙන්න ඕනේ නැහැ. මොකද කාන්තාවක් කියන්නේ ඇත්තටම අම්මා කෙනෙක් වෙන සුදුසුකම් ලබන කාන්තාවක්. ඉතින් ඇය කාන්තාවක් කියන්නේ සෑහෙන වගකීම් රාශියක් ඉටු කරන මහන්සි වෙන මං හිතනවා දැන් අද කාලේ ඉන්න පිරිමින්ටත් දැන් මතක තරහ වෙන්න පුළුවන් පිරිමි කට්ටිය. ඇත්ත කතාව. ඇත්ත කතාව. පිරිමින්ටත් ඇදී ආත්ම ශක්තියක් තියෙනවා ගෑනුන්ට. ගෑනු අයට ගැහෙන අයට තියෙනවා ආත්ම ශක්තියක්. මොකද හැමදේම දරා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මොකද අම්මා කෙනෙක් ඕ වේදනාව හැම දෙයක්ම එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඊට පස්සේ ඒ ඒ ඒකට තීරණ ගන්න ඊට පස්සේ ක්‍රියාත්මක කරන හැම දෙයකම මේක තියෙන ගෑනු අයට. මම හිතන්නේ ගැහෙන අයට තමයි. කාන්තා ඒක නිසා කාන්තාවකට සමායිත්‍ය හිමිවිය යුතුයි. හිමිවිය යුතුයි කියලා තමයි යශික කියන්නේ. එතකොට යශික දැන් හිරු ස්ටාර් වලට යශික ආවනේ. දැන් සාමාන්‍ය මේ ෆීල්ඩ් එකේ මියුසික් ෆීල්ඩ් එක ගත්තට පස්සේ දැන් මීඩියා ෆීල්ඩ් එක ගත්තට පස්සේ කාන්තාවකට ඉස්සරහට යන එක හරි අමාරුයි. තමන්ගේ දක්ෂකමින් හැකියාවෙන් ඉස්සරහට ගියත් කතානම් කෝටියයි ගොඩයි. ඔය මියුසික් ෆීල්ඩ් එකේ ඉස්සරහට යනකොට ඔයාලට මොනවද හිතලා තියෙන්නේ කියන්නේ කාන්තාවකට මෙන්න මේ දේවල් තිබ්බනම් හොඳයි මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යනකොට මේ අවස්ථා තිබ්බනම් හොඳයි කියලා හිතලා තියෙන අවස්ථා ඇති නේද? ඇත්තටම ෆීල්ඩ් එක ගැන කතා කරද්දී ඇත්තටම ඒවා කිව්ව ටික හරියටම මොකද හිරු ස්ටාලින් මම ගායිකාවක් ඉදිරියේ තව හිරු ස්ටාලින් ඉතින් මම මේ වෙනකොට අවුරුදු 15ක් විතර ෆීල්ඩ් එකේ ඉන්නවා ඉතින් අපි දැන් ෂෝ එකට ගියත් ඒ කියන්නේ කාන්තාවක් ඇවිල්ලා දැන් පිරිමි කෙනෙක් ඇවිල්ලා අපි ආටිස්ට් කෙනෙක් කිව්වොත් ඇවිල්ලා දැන් හරිනම් ලේඩිස් කෙනෙකුට එහෙම අවස්ථාවක් දෙන්න ඕන. මං කියන්නේ එහෙම පිළිවෙලට ඒ ප්‍රශ්නකුත් තියෙනවා. දැන් ආටිස්ට්ල තරගයක් තියෙනවනේ එහෙම ඇවිල්ලා ඉක්මනට යනදී. එහෙම නෙමෙයි. සාමාන්‍යයෙන් අපි හිතුවොත් දැන් ප්‍රෙග්නන්සි මමට මොන දෙන්න ලැබිච්ච දේවල්ද මම මේ කියන්නේ. මම සිං කරන කාලේ මගේ බබා හම්බෙන්න කල මම සිං කරා. එතකොට මට මතකයි එක්තරා ආටිස්ට් කෙනෙක් ඇවිල්ලා මේ මම තමයි මුලින්ම එතනට ගියේ. හැබැයි මම එතකොට මම යශිකා සුභාෂිනී කියලා මාව කවුරුත් දන්නේ නැහැ. මම සිං කරනවා. එතකොට මට ඇවිල්ලා සංගායක මණ්ඩලයෙන් ඇවිල්ලා කියනවා ඔයා ඉස්සෙල්ලා යන්න වඩ අමාරුයි. කොට මම කොමත් ආදිවිතර කිට්ටුලා තමයි හිටියේ. එතකොට අර ආටිස්ට් මට ඇහෙනවා කියනවා මේ මට තැන බලනවා. ඉතින් අර ඒ වෙලාව කියන්නේ කියෝදේව. ඉතින් මම ඒත් කල්පනා කරන ඇයි එහෙම කරන්නේ? යාටත් අම්ම කෙනෙක් ඉන්නවා. යාටත් ළමයි ඇති. මේ සෑහෙන අපහසුතාවයකට පත් වෙනවා. ඉතින් මට හිතෙනවා එහෙම මේ ෆීල්ඩ් එක ඇතුලේත් එහෙම ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් කාන්තාවන්ට සෑහෙන කැපිලි කෙටිලි වැඩි. ඉතින් යශිකා හිරු ස්ටාර් ගැන කතා කරාට පස්සේ හිරු ස්ටාර් හරහා තමයි යශිකාව රටක් ලෝකයක් හඳුරගත්තේ. හිරු ස්ටාර් කර්මාවත්තට එන්න අත දුන්න කට්ටිය ඔයාලට මතක් කරන අවස්ථාවක්. අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. මොකද හිරු ස්ටාර් කියන්නේ මගේ ජීවිතේ වෙනස්ම පැත්තකට අරන් ගියු තැනක්. මොකද මම ෆීල්ඩ් එකේ කණ්ඩායම් සංගීතයේ මගේ හස්බන්ඩ් එක ගොඩාක් කාලයක් මම ෆීල්ඩ් එකේ හිටියා. ඉතින් ඒ වුණත් මාව දන්න කිරිස බොහොම සීමිත ප්‍රමාණයක් හිටියේ. මොකද මියුසික් ෆීල්ඩ් එකේ අය විතරයි මාව දැනගෙන හිටියේ. රටක් ලෝකයක් දැනගෙන හිටියේ නැහැ. ඉතින් ඒක මතක් කරව අනිවාර්යෙන් මාව මුලින්ම මගේ හස්බන්ඩ් එයා තමයි. මොකද තරංගයකට මාව මම රියැලිටි තරංගාවලින් ටෙම්පරාද වෙලා ඉඳලා යන්නෙම නැහැ කියලා හිතලා තීරණය කළ හිටපු කාලෙකදී සෑහෙන දේවල් කඩමින් පහ කරගෙන ඊට පස්සේ මම බබාවත් එක්ක තමයි මම සෑහෙන ලොක්කියමක් ගහලා ඉතින් තීරණය කළා හස්බන්ඩ් තමයි මේ පාර වැඩක් කරමු කියලා. මොකද හැමතැනකින්ම කැපිලා කෙටිලා ඇවිල්ලා ඒ වගේ අඩුපාඩු වෙච්ච දේවල් අඳුරගෙන මේ විදිහට යන්න ඕන කියලා මේ පාත් එක තෝරගන්න ඕන කියලා එයා තමයි මට කිව්වේ. වා මේ විදිහ සිංගල් ස්ටයිල් එකක් තෝරගන්න ඕවට මේක තමයි හරියන්නේ. වා මෙච්චර කරගෙන ආපු දේවල් වල වැරදි ටිකක් තියෙනවා. ඒ ටික
මෙහෙමයි කියලා මම එයා තමයි මට ගයිඩ් කරේ. ඊට පස්සේ මගේ ඥාතීන් අම්මා තාත්තා විශේෂයෙන් මගේ හස්බන්ඩ්ගේ අම්මා තාත්තා ඉතින් මගේ ඥාතීන් සියලු දෙනාම මගේ බියුටි හැමදේම කරන මගේ මේකප් ආටිස් ඒ හැමෝම අද වෙනකම් මගේ එදා ඉඳන් අද වෙනකම් මගේ පස්සේ හිටියා. ඉතින් ගොඩක් ස්තුතියි ඇයට. ඇයට ස්තුතියි. ඉතින් යශිකා ඔයාලට බොහොම ස්තුතියි. අර කලින් කිව්වා වගේ එක කෝල් එකයි දුන්නේ. එක කෝල් එකකින් අපේ ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන්නවට බොහොම ස්තුතියි. ඉතින් ප්‍රෝග්‍රෑම් එක එන් කරන්න කලින් යශිකාව මෙතන මෙහෙම තියාගෙන සින්දුවක් ඇහුවේ නැත්තම් මම ඒක ඔයාගේ ෆෑන්ස්ලට කරන ලොකු වැරද්ද. අපි සින්දුව කොටසක් කියමු. හරි. චිත්‍රනාට්‍ය ගීත කීපයක් තියෙනවා. මගේ අලුත් සින්දු දෙකක් තියෙනවා. මම ඉතින් ගොඩක් කටිය ආදරය කරා දිවිදුරායකේ සින්දුවට. ඉතින් ඒකෙත් වින්දි කියන චරිතයෙන් තමයි වොයිස් කරන්නේ. ඉතින් ඒකේ පොඩි කැලක් කියන්නේ හිතකින් වත් දුකක් නොවිදින්න ඕනෙමයි ඒ හදේ ඔයා රිදවුම් මෙසේ තියා වෙන් වෙලා නොයා නවතින්න කීගයා. Thank you so much. එහෙනම් යශිකාව ඉස්සරහට කරන්න ඉන්න හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න අලුත් සින්දු ඔක්කොම ගෙනල්ලා ෂායකට දෙන්න කියලා කියනවා. එහෙනම් ඉතින් ෂායක YouTube channel එක subscribe කරන්න. යශිකාගේ මේ විස්තරය ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම ලබන සතියේත් ඔයා දන්න ආදරය කරන අලුත්ම චරිතයක් එක්ක හම්බ වෙමු. ජය වේවා ඔයාලට.